තෙල්පෝලින් පැවිසි අතර පුරාවට කිලෝමීටර් ගණන් දිග තෙල්පෝලින් නිර්මාණය වෙද්දී ඒ වගේ මිනිස්සු මැරිලා වැටෙද්දී ඒ වගේම තමයි කිලෝමීටර් ගණන් දිග ගෑස් පෝලින් නිර්මාණය වුණාට පස්සේ රටේ ජනතාව පාරට බහැලා ලක්ෂ 69ක් ඡන්දේ දීලා පත් කරගනිපු ගෝඨාභය රාජපක්ෂට උඹට තවත් කරන්න බෑ කියලා වහාම ඔබ ඉල්ලා අස්ුවේ යුතුයි කියන සටන් පාඩත් එක්ක රටේ ජනතාව පාරට බැස්ස. එතකොට මෙන්න මේ ජනතාව පාරට බහැලා ඉල්ලීම් කරපු මේ ඉල්ලීම් ගෝඨ ගෝ හෝම් ඒ වගේම තමයි මේ ක්‍රමය වෙනස් කරන්න කියලාපු ඉල්ලීම් වලට අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට දිය හැකි උපරිම දායකත්වය කොන්දේසි විරහිතව දුන්නා. එතකොට මෙන්න මේ කොන්දේසි විරහිතව අපේ උපරිම දායකත්වයේ දීමේ ප්‍රතිඵලය නිසාම අපිට සිද්ධ වුණා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයා ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු විදිහට එවකට වගකීම දරපු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ සහෝදරයා ඒ වගේම භික්ෂු අන්තරේ කැඳවුම් කරු ගල්ලව සිරිදම්ම හාමුදුරුව ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යගාරී හෂාන් ජීවන්ත කියන සහෝදරවරු තුන්දෙනා ත්‍රස්තවාදී වැලැක්වීම පනතින් හිරගත කරලා තිබ්බා. ඒ වගේම තමයි එතනින් එහාට ආණ්ඩුව නතර නොවි ආණ්ඩුව දැවැන්ත මර්ධනයක් විශ්වවිද්‍යාල පද්ධතියට ගේන්න මාන බැලුවා. එතකොට අපි දැක්කා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලය, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර පේරාදෙණිය රජරට කියන විශ්වවිද්‍යාල ඉලක්ක කරගෙන ශිෂ්‍යභාවය අහෝසි කිරීම, ඒ වගේම පන්ති තහනම් මෙන්න මේ ආකාරයේ සිරගත කිරීම කියන විශාල සිද්ධාමයක් බොරු සිදුවීම් නිර්මාණය කරලා ආණ්ඩුව මැදිහත් වෙලා. එතකොට මෙන්න මේ වගේ එක සිද්ධියකට අදාළව කැලණිය විශ්වවිද්‍යාල මහසංගමේ සභාපති සහෝදරයා කැලුම් මුදන් නායක, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුන වසර කණ්ඩායම් නායකයා දිල්ෂාන් හර්ෂණ කියන සහෝදරවරු දෙන්නා සිරගත කරලා තිබුණා බොරු නවකල් චෝදනාවක් දාලා. එතකොට මේකේ තියෙන හාස්‍යජනකම කාරණය තමයි විශ්වවිද්‍යාල පාලන අධිකාරියන් පත් කරපු මහාචාර්යවරු තුන්දෙනෙක්ගෙන් යුතු අනුකමිටුවකින් පවා නිර්දේශ කරලා තිබුණා මේ ශිෂ්‍යයන් දෙදෙනා සම්බන්ධ සිදුවීම කිසිඳු ආකාරයකින් නවකවද සිදුවීමකට ඈඳ ගන්න බෑ කියන කාරණේ. එතකොට මෙවැනි තත්වයක් ඇතුලේ දිගින් දිගටම රනිල් වික්‍රමසිංහලා ඒ වගේම විවිධ කල්ලිවාදී දේශපාලනයන් ක්‍රියාත්මක කරන විවිධ දේශපාලන සංවිධානවල මැදිහත් වීම නිසා මේ සහෝදරවරු දෙන්නා අද දක්වා දවස් 220ක් අද දක්වා සිරගත කරලා තියන අදාළ කරන වැඩපිළිවෙල සකස් කරා. එතකොට අද දවසේදී මේ සහෝදරවරුන් දෙන්නට අදාළව අප ලබා දුන්නා. එතකොට මෙතනින් එහාට ගිහිල්ලා අපි බොහොම පැහැදිලිව කියනවා මෙන්න මේ ආකාරයේ විශාල මර්ධනයක් විශ්වවිද්‍යාල පද්ධතියට ආණ්ඩුවෙන් ගෙනෙන මොහොතේදී අපි මේ මොහොතේදී රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් ඒ වගේම ආදරණීය අම්මා තාත්තගේ ප්‍රශ්න වෙනුවෙන් ආදරණීය අම්මා තාත්තට තමන්ගේ වගාවට ගන්න වතුර ටිකක් නැති වුණාට පස්සේ ඒ වගේම තමයි ගන්න බෙහෙත විස වෙලා තමන්ගේ දරුවා මියදෙන තත්ත්වයක් නිර්මාණය වෙද්දී ඒ වගේම පාසල් පද්ධතිය වැහිලා යද්දී ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය වැහිලා යද්දී මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට විරුද්ධව මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න විසඳා ගැනීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියටත් අපි කොන්දේසි විරහිත දායකත්වය දිය හැකි උපරිම සටන්ගාමි දායකත්වය දෙන්න උපරිම මැදිහත් කිරීම කරනවා කියන කාරණය බොහොම පැහැදිලි. ඒ නිසා නැවත වැඩේකින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අපි බොහොම පැහැදිලිව කියනවා මර්ධනය 101ක් නෙවෙයි 100 ගානක් මොන දඟකේ දාලා හිර කරන්න බැලුවත් අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීන්න ගනිපු තීරණය කොන්දේසි විරහිතව ඉදිරියටත් සිද්ධ කරනවා කියන කාරණය බොහොම පැහැදිලිව කියනවා. මිනිසුන්ගේ ගෑස් ටික නැතුව මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න විදිහක් නැතුව මිනිසුන්ගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තිබ්බ වෙලාවක මෙරටේ පාලකයන්ට විරුද්ධව අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට මෙරටේ අම්මා තාත්තත් එක්ක එකතු වෙලා මෙරටේ එළවන්න බෑ කියලා කියපු ජනාධිපතිලා එළවලා යවන්න බෑ කියලා කියපු අගමැතිලා යවපු ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දීම හේතු කරගෙන බොරු චෝදනා යටතේ දින 200කට අධික ගානක් මේ රටේ රනිල් රාජපක්ෂලා ඉරා නලස්ලා ඒ වගේම අනාගතයේ බලය වෙනුවෙන් කෑදරකමේ ඉන්න ඉරා නලස්ලාගේ ගෝලවාලය වෙච්ච විපක්ෂයේ සමහර කණ්ඩායම්ගේ වමනාකම් මැත්ත අපිව රක්ෂිත බන්ධනාගාරගත කරා දින 200කට අධික ගානක්. අපි කියනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපි පෙනී සිටියේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපි කතා කරේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි අරගල කරේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ පුරාවටම රටේ මිනිස්සු වෙනුවෙන් පාරට බැස්සා මිනිස්සුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිනී හිටියා මිනිස්සු වෙනුවෙන් මේ අරගල බිම් තුල පෙරමුණේම හිටියා. ඒකේ වර්තමාන වගකීම ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර විදියට අපි අපේ කොටස පියේ මොහොත ඉටු කරා. ඒට වරද කර ඒක වැරදි කියලා කියනවනම් රනිල් වික්‍රමසිංහලාගේ රනිල් රාජපක්ෂලාගේ ඕනෑ මර්ධනයකට මුහුණ දෙන්න ඉදිරියට සූදානම්. දන්නවා මේ වෙනකොට කාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු රෝහලට යන්නේ මරණ වරෙන්තුව අතේ තියාගෙන රෝහලට යන වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙරටේ බුද්ධිමත්තු මෙරට දාල යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගොවියන්ට වතුර ටික ඉල්ලලා පාරට බහින ගොවියන්ට
පොලිසිය මරපාට දාන තත්ත්වෙට මෙරට අවිලා තියෙන නිසා මෙරටේ ජනතාවට කියනවා ඔබ පාරට බැහැපු ඔබ අරගල කරපු ඔබ පෙනී ඉඳපු ඒ සමාජ ප්‍රශ්න ඒ දේශපාලන ප්‍රශ්න මේ සමාජ ක්‍රමයේ කුණු වීම අදටත් ඒ විදිහටම තාමත් තියෙනවා ඒ නිසා රනිල් වික්‍රමසිංහ පැලස්තරයක් කලවගෙන මේ ප්‍රශ්න යටපත් කරගෙන ඉන්නවනම් තවදුරටත් මේ ක්‍රමයේ කුණු වෙලා ගඳ ගහලා මෙරටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැනකට මෙරට පත් වෙන කාලේ වැඩි ඇතක නෙවෙයි මෙරටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙරට හැර යනවනම් මෙරටේ වෛද්‍යවරු මෙරටේ වෘත්තිකයෝ මෙරටේ බුද්ධිමත්තු මෙරට හැර යනවනම් මෙරටේ අනාගතය ඉතුරු වෙන්නේ කවුද මෙරටේ මෙරට බාර ගන්න මෙරටේ වගකීමක් තියෙන මිනිස්සු ප්‍රමාණයක් මෙරට ඉතුරු වෙන නිසා මෙරට ආදරණීය ජනතාවට කියනවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ දරුවගේ අධ්‍යාපනය අයිතිය වෙනුවෙන් තමන්ගේ දරුවගේ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් ගොවියාගේ වතුර ටික වෙනුවෙන් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මෙරටේ මිනිස්සු නැවතත් පාරට බැසිය යුතුයි අරගල කළ යුතුයි පෙස් පාලන ක්‍රමයක් මෙරටේ මිනිස්සු නියෝජනය කරන මෙරටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මෙරටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන මෙරටේ මිනිස්සුන්ගේ බලය තියෙන පාලනයක් බිහි කරගන්න තෙක් මෙරටේ මිනිස්සු මේ අරගල බිම් තුල සිටිය යුතුයි මේ අරගල බිම් තවදුරටත් ශක්තිමත් කළ යුතු නිසා අපි කියනවා මෙරටේ ජනතාවට මර්ධනයේ හමුවේ තවදුරටත් වැටෙන්නේ නැතුව මෙරටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලාංකේය ව්‍යාපාරයේ විදියට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලවන්නේ විදියට අපි ඉදිරියට අරගල බිමේ ඉන්නවා පිට එක්ක එකතු වෙන්න මේ දූෂිත පාලන ක්‍රමය මේ රනිල් රාජපක්ෂරයි යන වියරු මර්ධනකාරී පාලන ක්‍රමයට විරුද්ධව මේ අරගල බිම නැවත ශක්තිමත් කරමු කියලා අපි මේ රටේ සියලුම ජනතාවට කියනවා දැන් වසන්ත මුදලිගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ තනතුරු වලින් අයින් වුණා දැන් ඔබත් එහෙම තීරණයක් අරන් ඉන්නවද වසන්ත මුදලිගේ ශිෂ්‍ය ව්‍යාපාරයේ තනතුරු වලින් අයින් වුණා හරි බයව ආමත් මේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙලී ඉන්නවා අරගල කරන යෝගියම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ තනතුරු දරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා ඒ කාල සීමාව තෙක් අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩ කරනවා ඒ කාල සීමාවෙන් පස්සේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් අකණ්ඩව ඉදිරියට මේ අරගල දීම් වල තින්නවා දැන් ඔබේ කාල සීමාව ඉවරද දැන් අලුත් තනතුරු පත් වෙනාද නෑ ඉදිරියේදී නිලවරණයක් තියෙනවා ඉදිරියට අලුත් තනතුරු පත් වෙනවා මේ අවුරුද්දෙන් පරිශුද්ධය කාල සීමාව ඉවර වෙනවා එනිසා ඉදිරියට අලුත් සභාවති කෙනෙක් අලුත් තනතුරු පත් වෙනවා නැවත උසාවි කැඳවීමක් තියෙනවද නැවත උසාවි කැඳවීමක් කියන ඊළඟ නඩු දෙකක් තියෙනවා දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද මේ රටේ කවුද දේශපාලනයට නැවිත් ඉන්නේ මේ රටේ මිනිස්සු තේරුම් ගන්නවා නම් මේ මිනිස්සු හැමෝම ඇවිල්ලා ඉන්නේ දේශපාලනයට කියලා මේ රටේ කඩේකට ගිහිල්ලා හාල් ටික ගන්න සීනි ටික ගන්න ගොවි බිම් වල වැඩ බිම් වල කම්කරුව ගොවියෝ වෘත්තිකයෝ ගුරුවරු ආචාර්යවරු සියලුම දෙනාම දේශපාලනයට තමයි ඇවිල්ලා ඉන්නේ ඒක මේ මිනිස්සු අපි හැමෝම තේරුම් ගන්නවා නම් ඉදිරියටත් දේශපාල හිටියේ දේශපාලනේ ඉදිරියටත් ඉන්නේ मम शिष्य व्यापारे किसीम देशपालन पक्षेकर किसी देशपालन पक्षे किसी में किसीम अवस्थावन शिष्य व्यापारे कुल देशपालने शिष्य व्यापारे कंड वेडकर्ण पास्ते मन වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය